එකිනෙකා එකිනෙකා තමුන්ව සමීප වෙන තියෙන අවස්ථාව. මේක සුවිශේෂී නැකතක්. ඉතා ප්‍රබල නැකතක්. මේ නැකතට මනාලා මනාලිය දෙන්න මතු සමයේ පිටත් වෙනවා. මේ පිටත් වුණා පස්සේ ගාමිණී මහත්තයා ඇත්තම කිව්වත් ඉස්සර තිබ්බා දෙන්නට කායික උතුන නැකතක්. අද වෙනකොට ඔයා බලන්න මනාල මනාලිය පණක මතු සමයේ ගිහිල්ලා අපි දවස් දෙක තුනක් ඉන්න ඕනේ කියලා අද හරි අමාරුයි යන්නේ කියලා එයා පැතල නිදිය ගන්න. එහෙම දැන් තේ මං අහලා තියෙනවා. මනාලියට ඕනේ තමුගේ සහකාරික කායික එකතු වෙන්න. හැබැයි මනාලිය මහන්සිය කියලා කියනවා. මනාලියට ඕනේ සහකාරයෙක් එකතු වෙන්න. මනාලයා එක්ක බීලා එහෙම නැත්නම් ඇවිල්ලා වෙන දසක කරමු බුදිය ගන්නවා. හරිද කතාව? ඒතොර ඉදාම පෞලිය සසාර්ථ සාර්ථකද? පලින්ද සසාර්ථකයි. ඇත්තටම අපේ ලංකාවේ තමයි ගාමිණී මහත්තයා මේ මගුල් නැකත් ගන්නෙ දවල් වරුවේ. බටහිර රටවල යුරෝප රටවල මගුල් නැකත් ගන්නෙ හවස් වරුවේ. දෙකට විතර පටන් අරගෙන හතට වැඩි ඉවරයි. අපි උදේ පටන් අරගෙන රෑ 12ට ඉවරයි. එහෙම දෙයක් තියෙනවා. එහෙම දෙයක් තියෙනවා. ඒක තමයි ඇත්ත හැයතරද. ඉතින් මම එන කට ඇඩ්වයිස් කරනවා. පුලේ පුතේ රෑවරු වෙඩින්නේ ගන්න. සෝ එහෙම දැකලා නැහැ. මම දැකලා නැද්ද දැකලා තියෙනවා. ඉන්දියාව වල පල්ලකෝ. උලස්සන අපි ළමයි පැටව හදනෝනේ. ඒදොර අපිට ළමයි පැට හැද අහයි මගෙන්. අපි ලස්සන ළමයි පැට හැදෙන්නේ නැති උදේ ගත්ත ඉඳ විලායි. අපි එහෙම මිනිස්සු තියෙනෝනේ. ඔව්. නෑ ඒක වෙලාවල් තියෙනවා. ඉතින් ඒක නිසා නව යුවලට එකතු වෙන වෙලාවක් දෙනවා. ඒ වෙලාව හරියාකාරව හදා ගන්න ඕනේ. අදිනුරේ වෙලාවල් ගොඩකට හදන්න මපාන මගේ ඉල්ල දෙනවා දරුවෝ 6-7 දිනක් කැලිලා තියෙනවා මම දීලා තියෙනවා සෝ මට හැකල නැකතක් දෙන්නවා කියලා මම සන්තෝෂයෙන් බොහොම හිටිපු මම කිල්ලුපු එකට මගෙන් කියලා ඔව් අලුත් පරම්පරාවේ හිමයි ඉන්නවා කියන එකත් හරි පුදුමයි මොකද හරි විරලයි දැන් ඒ වගේ ඇයි ඇයි එහෙම ඒ ළමයි එතන මං හැදුවනේ